අයිබ මොලික මිෂ්පාදන තාක්ෂණබේදී අටවන ඒකේ අප මෙවිද්දී කොටස් තුනක් සාකච්ඡා කරන හමාරයි. අිය කොටස් තුනේදී එකලස්සක එමනැතන් නිපැවුමක ගුණාත්මක භාවය ආරක්සාකරගන්නා ක්‍රමවේද ඒ සඳහා බලපාන සාධක පලවේ කොටසේදිත්? දෙවන කොටසේදීත් ඕනෑම නිෂ්පාධනයක් එකලසක් සිදුකිරීම සඳහා භාවිතා කරනු ලබන බාන්්ඩ නිපදවීම සඳහා භාවිතා කරන ලෝහ අලෝහවල ගුණාංග පිළිබඳවත් අපි සාකච්ඡා කරා. තුවන කොටසේදී අප දුවපුතේ ඔබ සමග සාකච්ඡා කරා, මේ සඳහා භාවිතා කරන උපකරන ආයුදු උපකරණ යන්ත්‍රෝප කරන පිළිබඳ. කැපීම රැහීමි විදීමි නිමහම් කිරීමේ කුඩායන්ත්‍රේසිට විශාලයන්ත්‍රය දක්වා ඒවාගේ ක්‍රාකාරිත්වය දුවලපු තාලත්ය අපි සාකච්ඡාන භාජනය කර. අපි අද හතරන කොට සේදී සාකච්ඡා කරනවා ඒ ලෝහහෝ අලෝහය භාවිතා කරලා. අපි අර කතාකරපු යන්ත්‍රෝප කරන ආයුදු උපකරණත් එක්ක කොටස් හැඩ කර ගන්නා ක්‍රමවේද නැ ඕනෑම වස්තුවක් හැඩ කරන්න විධාකාර නවන්න කපල කොටල නවල බෙන් කරලා රෝල් කරල කිසියම් හැඩයකට ගන්න. අපිට අවශ්‍ය වෙනවා උපකරණන්. මේ උපකරණ භාවිතා කරමින් විශේෂයෙන් මේ ලෝහද්‍රවූය කිෙසිම් හැඩයක් ලබාගැනීමේ ක්‍රමවේද. එකතු කිරීමේ ක්‍රමවේද පිළිබඳව අපි හතරන කොටසේදී මෙආකාරයෙන් සකච් අට භානය කරනවා. මෙ වැදගත්වන්නේ ඇයි කියන කාරාව මා නැවත තාවක් දලපුතාලොෝකොට මත කරනවා දපපුතේ මේ මලික නිෂ්පාදන තාක්ෂණවේදීමනත්තං මේකර අපි එකලස් කිරීම තාක්ෂණවේදය එමනටත ඉංග්‍රිසි එකරකන පොඩක්ෂ ොහ දුවන් මේ පාඩන මදුන්වන්න ප්‍රොඩක්ෂණ කියලා. මෙගේ හඩ MCQ ප්‍රශ්න දෙකක් තුනක් වගේ ප්‍රශ්න ප්‍රමාණයක් කාහරන්නකළුවන් ඒ ප්‍රශ් තුනේ මිනිස්ෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව. ලෝහ අෝ භාවිතා කරණි දුකර ෂ්පාදර ක්‍රියාවලියයේ සඳහ භාවිතා කරන උපකරණ ක්‍රමවේද පිළිබව ඔබෙන් අවබෝධාත් නොකයිම් සිකු දෙකක්තුනක් අහන්න පුළුවව. ඒවාගේ විශේෂයෙන් මේ රජනා ප්‍රශ්පත්තරක් එනවා රජනාප්‍රශපත්තරේ තනි ප්‍රශ්යක්නවා ්‍යන්ත්‍රික තාක්ෂණවේදර දාළව. ඒ ප්‍රශ්යටත් ඔබ සාර්ථකව මුහුණදිය ඉයතුයි. මෙන මේවා තමයි මේ පාඩමෙන් දියපුතේ බලාපොරොත්තුවෙන සිල්්ධහන්තයන්. අපි දෙන් බලමු මේ පාඩ මේ කොහොමද මේ කොටස් හැඩකරගන්න කියන කාරණාව නිෂ්පාදනයක් කිරීමේදී අදාළ කොටස් හැඩ කර ගැනීම මෙම ඒකකේදී අද සිට අපි අධ්‍යනය කිරීමට සූදනම් වන්නේ බා්ඩ ඩිෂ්පාදන ක්‍රියාවලේ විවිධ කොටස් හැඩකර ගැනීමට භාවිතාවන ශිල්පීය ක්‍රම විමසා බැලීමටයි. ඔබ දහරයක් විදිට ගන්නකො අප නිෂ්පාදනය කරනවා බාලධියක් කියලා. මේ බාධිය නිෂ්පාදනය කරන්නේ මෙන්න මේ වගේ තහඩුවකින්. මේ තහඩුව අපට පත්කරන්න වෙනවා මෙන්න මේ වගේ වෘතාකාරකේතු ජින්න කාකාර හැඩයකට මෙය පත්කරන්න වෙනවා. මේ පත්කරහම තමයි මේට වටිනාකමක් ලැබෙන්නේ. දැ මේ තියෙන තහඩුවෙන් අපිට මුකුත් කාරයක් කරගන්න බැහැ ජලය රැගෙනයන් ද්‍ර රැගෙනයන්න නමුත් මේ තත්වයට මෙන්න මේ බහන්්ඩය පත් කරනවා. මේ ක්‍රියාව එකලස් කිරීමයි. මේ ක්‍රියාවත් එකලස් කිරීමයි. ජංගබ දුරකතනයක් හැදීවත් එකලස් කිරීමයි බාල්ධියක්ව නිතාම කුඩා දෙයක් නිරමාණය කිරීමත් එකලස් කිරීමයි. මේ සඳහා තාක්ෂණය විද්‍යාව තාක්ෂණය බෞතික සම්පත් ශිල්පිය ක්‍රමයද සියල්ලව භාවිතා කරනවා මේ නෙරුමාන පියවර සඳහා. හැඩයම් කිරීම සඳහා භාවිතාකරු ලබන තත්ව පිළිබඳව විමසාබැලීමටයි. දැන්ගොත් අපි හැඩයම් කරනවා. නවන්ඩ තියෙනවා. මේ පටිය බුෘරතාකාර හැඩ නවන්්ඩෝනේ සිදුරු කරන්්ඩ ඕනේ. මේ වකෙනෙක සම්බන්ධ කරන්න ඕනේ. තහඩුුව කෙනෙ මර්ට්තු යදන්නඕනේ. මෙන මේ වගේ ක්‍රමවේද පිළිබඳව. තමයි ඉදැන් අප ඉස්සර හට මේ පාඩ මේ ඉදරයේදී සක්ච්චර භාජනය කරන්නේ මේ එකතු කරන්න භාවිතා කරන ශිල්පිය ක්‍රමවේදයන් විශාල සංකඛ්‍යාවක්. විශාල ප්‍රමාණයක් පිළි බඳව අපි මෙතැන් සිට ඉදිරිියයට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දැංගඔපට මේ පේනවා මේ හැඩයම් ක්‍රමවේද අපි බොහෝ අවස්ථාවලද හැඩයම් කරනවා කියෙන කරමවේදයට අදහසගත් ද හම අපට මතක් වෙන කම්මල. මේ කම්මලේ යකඩ රත් කරලා කිිනිිහිරයක් මතතියල තල්ලා විධාකාර හැඩ නිර්මාණය කරගන්න. නමුත් එපමනක්ද හැඩ කරගන්නව ක්‍රමේද තිබෙන්නේ නෑ වවර්තමාන වෙනට දියුණුත් තාක්ෂණය කති නවීන උපකරන විශාල ප්‍රමාණයක් පුළු ලෝකය පුරාම ව්‍යාප්තල හමාරයි.ය බුළු ලෝකයපුා ්‍යාප්තවෙච්ච මේ විශාල යන්ත්‍රෝප කරන මගින් විවිධාකාර හැඩතැලීම් හැඩයමකිරීම් සිදු කරන්න. මේ ලෝකයේ කර්මාන්ත ආයතන මඟ බලාගෙන සිටනවා. එ කර්මාන්ත ආයතර නිපද වන. එවැනි භාන්ද මේ ලෝකී සෑම ස්ථානයකටම ලාබලබ්බින් බෙදාාහරෙනවා. එන් සතමයි ම ඔබට කලින් කොටස්වලදීත් මතක්කරේ අප හොයන්නේ නිෂ්පාදන ආර්ථකයක්. රටක දියුණුව රදාපවතින්නේ නිෂ්පාදන ආර්ථකයක් මත. එ නිෂ්පාදන ආර්ථිකය කරන්න මුළු රටක්විදියට කර්මාන්ත ආරම්භේ තුයි. රාජ්‍ය අනුග්‍රහය කර්මාන්තුවලට ලබාදයතුයි. අප ඔබ මේ තාක්ෂණවේදේ පාටමාලා හරහා. අපගේ ගුරුරවිදි රප වගකීමක්තියෙනවා ඔබට මේක වටිනාකම පහදා දෙන්න. මෙ අටවෂ්‍ය ප්‍රාග්ධනය සැපිය යතුයි මෙවට අශ්‍ය මූලික දැනුම පි දෙනවා මෙතන එයාහාට විශාල දැනුමක් උසස් අධ්‍යාපන ඔබ ලබාගෙන වවසායකයන් විදිහට විදේශ වෙලද පොලේ තිබන තාක්ෂණික මෙවලම් තාක්ෂණික ශිල්පිය ක්‍රම තාක්ෂණක ඥානයන් ඔබ උකහා ගතයුතුයි. ඒවා අන්තර්ජාලය හරහා හෝ ඒසියම් ්‍රමයේදකට පිටරට තිතාම් මෙ හාට ගෙනෙල්ල නේව ස්ථාපනය කරලා සක්ෂමාකාරෙන් විශාල නිෂ්පාදරය ගුණාත් ්‍රෂ්පානයක් ඔම වෙළඳ පොට නිකුත් කරනවා න. ඔබ ටක් පවුල ලෝකයක්ක් විදිට ජෑග්‍රහණය කරන්න පුළුවන් ඒ ජෑග්‍රහණින් කරන මාවතයේ පළමු අඩහැරය පලෝ පියවර තාක්ෂණවේදේ හරහා දුවලපුතාලට අපි ලබාදනවා මෙන්න හරට විවරුතයි ඔබ වෙනුවෙන්. ලෝකේ වරු බ වෙනෙන්. ෂ්පාදන සිදු කරන්න චනය ජපානය ගත්දහම කොපමන නිමවුම් ප්‍රමාණය ඒ රටවල් නිෂ්පාදනය කල්ලා අප රටට ඒවලා පෙල්ලාබ ගන්නුවද කෝ අප ඒ රට ඒවා අපේ රටේ නිෂ්පාදනය කරන්න බරිද අප රටට අවශ්‍ය දේවල් අප විසිම්ම නිපදව ආගන්න බැරිද මෙින මේ චින්න්තනය වෙනස ආකල්ප වේ වෙනස දේපුතේ ඔබ තුළ ඇතිකර ගතයතුයි අප කොප මල සිද්ධාන් ප්‍රමාණයක් ඉග ගත්තත් ඉගන්නවුවත් ඔබට මේ ්චිින්තනය වෙනස්කම ආකල්පි වෙනස්කම ඔබ විසින් දයපුතේ ඇති කරගත යුතුයි අපි පාඩමට එමෝ බාණ්ඩයක් පරීක්ෂා කරන බන්න විටදී ඒ කොටස් එකක් හෝ කිහිපයක් හෝ සමහර අවස්ථාවලදේ සියල්ලම සරරය කිය ධාරවලින් යුක්තනඕන බවපෙනෙ. දැ අපි වස්තුවක් කියල හිතුහාම ඒ වස්තුව තිබෙන්වුුණු මෙන්න මේ වගේ සරරය කිය ධාරවලින් නැහේ මේ විවිධාකාර හැඩමි මේ හැඩ ඕනෑම හැඩයක් නවීන තාක්ෂණය භාවිතයෙන් ලෝහ අලෝහ ද්‍රව්ිය භාවිතා කළපිට හදන්න පුළුවන්. නොවත් මේ හැඩ කරගන්න භාවිතා කරන ශිල්පිය ක්‍රමණං වෙනස්සේවා. විවිධාකාරූ ශිල්පිය ක්‍රමති නවා සමහර ශිල්පිය ක්‍රම තියෙනවා ඒ සඳහා අති නවීන තාක්ෂණය අවශ් වෙනවා. සමහර දේවල්වට සාම්ප්‍රදායික තැලීම, හැඩකිරීම රෝල් කිරීම, මිටියම් කිරීම ඒ වගදවල්ලින් කරන්න පුළුවන්. මේක මෙහිදී වැදගත්තුවන්නේ පුද්ගලයාගේ නිර්මාණ ශීලිත්ව ඇයි පුද්ගලැගදගත් එනෙ නිර්මාණශීලී චින්තන රටාවයි මේ නිෂ්පාදන සඳහා වැදගත්තුවන්නේ. අප නිවැස්වල භාවිතාවන බාල්ධයක් සලකා බැලීමේදී. එය ගැලොනයිස් යකට තහඩුවලින් සාදා ඇති අතර. එහි සම්බත්ත කොටස් බොහෝමයක් වක්්‍රාකාර හැඩ ඇති බව පෙනී. නනිව සැ භාවිතාවන බාල්ධියයක් සැලකා බැලීමේද එය ගැලනයි සයකට තහඩුවලින් සාදා ඇති අතර එහි සම්බධිත කොටස් බොහොමයක් වක්්‍රාකාර හැඩ ඇති බව පෙනෙක්මි කොඩාක්වෙලාවට වක්්‍රාකාර හැඩ තියෙනුවා මීට අමතරව මුළු තැන්ගේ උපකරණ වක්්‍රාකාර හැ ගනි මුළුතැගේ තියන උපකරණ බාල්දී. ඒවගේ ඇලුමිනිියම් කෝප්ප පිගං ඇලිමිනියම් පිගං ලෝ තහඩු නිර්මාණය කරන පිඟම් ඔබගේ ගෑස් සිලිින්දරය මේ වෘතාකාර වක්්‍රාකාර හැඩක් උඳන හොට්ලේට් එක වටා තිබන උදුරේ වටා තිබට ලෝහ ආවරණය ඔබේ විදුලි ස්ත්‍රික්කයේ ඉහලින් තිබන ලොහ ආවරණය මෙන්න මේව කොම වක්්‍රාකාර හැට එතු අපි මේත් තහඩු වගේ දේවල්. ඇලුමිනියම් තහඩු වානේතාඩු ලෝහතහඩු භාවිතා කරමින් මේ වගේ වක්්‍රාකාර හැඩ කෝනාාකාර හ වෘර්තාකාර හැඩ තිවුණු ධාර චතුරශ්්‍රාකාර හැඩ නිර්මාණය කරගන්න වෙනවා. එ වගේම එක් එ කොටස් එකන එක එකතු කරන්නත් සිදුව නවස්ථා අප දැකති පෙනවා. මුරුදුවානය තහඩුවලින් හැඩ කර ඇති වාහන බඳ කොටසේ විවිධ හැඩයගේ යුත්ත බවද නිරීක්ෂණය පෙනී යයි. දෙැඒ වගේම බලණඩ දුූේපුතේ වාහනයක් ගත්තාව. මේ වාහනයේ තිබෙන හැඩ තල බලන්නකෝ වාහන බදී කොපමන හැඩ ්‍රවන්ෂේප් ඕවල්ෂේප් හතරැස්ේප් මේ වකෝමද හැඩ කරගන්න මේ සඳහ කොපමන යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණයක් ඔවුන් භාවිතා කරන වැැද්ද. කොබ දන්නවා වාහන නිෂ්පාදර සමාගමක් ගත්තහම එක්ෙක් කොටසද විශාල අංගනයක් මේ වාහන නිෂ්පාදර සමාගනු මුලිම වාහනේ බන්ධ ශී ෙන්ජිින් වෙන්වෙන් වශයෙන් එක කලස් කරමින් බෙල්ට එකක් ආකාරගීල්ල කෙලවරේදි සම්පූර් වාහන එළියටෙනවා. වාල විශාල සංක්‍යාවක් නිපදවීමි හැකියාව එම වාහන අංගනය සතු වෙනවා. මෙවගේ ලෝකය පුරා විවිධාකාරවු සමාගම් විවිධාකාරු නිෂ්පාදන පුද්ගලයන්ගේ හැකියාවන් එකතු කරමින් තමයි මේ ප්‍රොඩක්්ට කෙළියටෙන්නේ. මේ තුළ කොච්චර තාක්ෂණයක් කොච්චර ප්‍රාග්ධනයක් ගැබ් වෙලාතිනවද. මිනිස්සුගේ චිින්තන ශක්තිය චින්ත රටාව කොච්චර දුරට මේ තුළ ගැබ්බී තිබෙනවාදිකෙන කාරණාව ඔබ විසින් කල්පනා කරන්න. ඔබ විසින් කල්පනා කරන්න කොහොබද. ඔබ හිතන්න ඔබට මේ පාලනය කරන්න දුන්න. ඔබට මේ ක්‍රමවේදය නිර්මාණය කරන දුන්න. ඔබ විසිම තනියම් මේ හදන්නන්න ඔබට කවදවත් මේ හිතාගන්න බැහැ. ඔබට මේකක් සලසුම් කරන්නවදන්නේෑ. බලන්නකො මෙන්න මේ තත්වේ ඔබපත්වයතුයි. හරයට බදර ගතයේ දී ඉජරයට තාක්ෂණේදය උපාිය හදාරා එවැනි රටක සැලසුම් ඉන්ජනයරෙක් දෙර අන්ගතතියනවා. ඔබට කරන්තන මේ සැලසුම් කිරීමේ කාරර්යාරයන්. මේ ක්‍රමවේද අධික්ෂණය ක්‍රමවේද ගැටු හොයා බලන්න එමන ඇත්තත් නව සැලසුම් නිර්මාණයන් බහි කරන්න තමයි අප ඔබ මේ තාක්ෂණික ලෝකයට තල්ලු කළහරරින්නේ. ඒ මූලික ආරම්භය තමයි මේ ඉගැන්වීමතුලින් ඔබට ලබාතෙන්නේ. ඉජනේරු මනසින් ඉංජනේරු ුවරෙක් විදිට තාක්ෂ නජනෙක් විදිට අප අවට ලෝකයේ සිදුවන සියලු ක්‍රාකාරකම්. තාක්ෂණය මුසු කරමින් දැනගන් අධ්‍යනය කරන්න හිතන්න ඔබ දැංගි දමපුරුදුුව ේුතුයි ඔබ තෝරාගන තිෙබෙන්නේ මේ තාක්ෂණ විශ්‍යධාරාව වුවන නිසා බාඩ සකස් කිරීම. ඔබට යම් බාන්්ඩයක අවශ්‍යතාවයක් ඇතිවේ සිතන්න ඕ අපිට දැන් කිසියම් බාන්්ඩේ අවශ්‍යතාවක් ඇති වුණා. අපට මේ බාණ්ඩය ග්ඩ තියන කොයිද වෙළඳ පොලේ ගිල ගණයෙන්. එවලද ොල ගිල ගත්තාවම වවිද මනිගලන් යටතේ. විධ මාදිලියයේ විද හැඩතලවල මේ බාඩ්ඩිට කැමති පරිදි තෝරාගතයුතුයි. එ බන්ඩ ඇස බැල හමඒ බාන්ඩේ නිර්මාණය කරතිබෙන ආකාරය යන අපි කල්පනා කරම. අපි උදාහරණයක් විදිහට අපි බලමු බාල්දය. ලෝහ හඩුවලින් භාවිතා කරන බාල්දිය, කොමද මේ වක්්‍රාකාර හැඩ අරන්තයන්. කොහොමද මේ බාල්දියයේ පුෂ්ඨ දෙකකට එකතු කරලා තියන්නේ. කෝමද මේ බාල්දයට කොක්කක් දැම්මේ. කෝදය බාල්දයේ අඩිය නිර්මාණය කරේ මෙ බාල්දියට වතුර දැම් හාම තහඩුව තුලින් වතුර කාන්දුවෙන්න්නත් නැහැ. ඒමටත් ජලය කාන්දුු නෝන පරදි මේේ බාල්දියයේ පතුල අඩිය නිර්මාණය කරේ කෝමද මෙ මේ පිළි බදව අප කල්පනාකරොත්. අපිට මේ තුළ භාවිතා කළ තාක්ෂණය දැහගන්න හැකියාව තියෙනවා. ඒවෙළත පොනේ මිලට නොගෙන තනාගත හැකි දෙයක් නම් එසේ නැතැහොත් නිර්මාණශීලී අදහස් මත බාන්්ඩයක් තනාගැනීමට අදහස් කරේ නම් ද මේ බාණ්ඩේ හැඩරුව ඇතුළතුන් වියතු අංගපිළි බඳව දලා අදහසක් ඇතිවී. අපි තාක්ෂණයත්යක ගැබ්බෙලා ඉන්නවන අපිට තාක්ෂණය පළිබඳව අවබෝධයක් තියෙනව? අපට තාක්ෂනවදය පිළ බද ප්‍රායොක අධදැකීම් තිබෙන වනම් අපටේ බාණ්ඩය ගත් සැනින් අපට අදහසක් මතු වෙනවා මේ මෙහෙමයි හදන්නේ. මේ සඳහා මෙවැනිවි. උපකරණ භාවිතා කර තිබෙනහු. මෙන මෙතැන්ට මේ සුදුසු පෑස්සුම් ක්‍රමයමන්න මේකයි. මේක රිවට් කරලා තියෙන්නේ මේ ඇති කොක්ක මේ කොක්ක නවා ගැනීම සඳහ මෙ වැනි යන්ත්‍රෝග වකන භාවිතා කරා තිබෙනවා කියලා තාක්ෂණය පිළ බද සාමාන්‍ය දැනීමම තිබෙන මනස්සයෙකට ඒ පිළි බද අදහස භාග ැකි. ඔබත් එවැනි ආකාරෙන් සිතන් පුරුදුවීම අනිවාය වෙනවා මෙම සරලදහස නිර්මාණ සාරාංශය ලෙස නම්කිෙරේ අන්න එකට අපි කියා ලස්සන නමක් පුතේමකද කියන්නේ නිර්මාණසාරාංශය නිර්මාණසාංශය ඩිසයින් සමරිය ඩිස්සයින් සමරීකක් කොලුවටේ නිර්මාණ සාරංශ්‍යයක් ඔබියවලුවටෙන්ටෝනි. නිර්මාණ සාරාංශය පදනම් කරගෙන රේකාමය දළරූප සටහනක් පළමුුව ඇද ගැනීම අත්‍යවශ්‍ය වී. මෙම රේකාමය රූප සටහන මගින් අපේක්ෂිත හැඩතල කොයි වගේ හැඩතලද්දයෙන්නේ. ඇතුළත්වයුතු අංගයන් මනවාද උපයොක් කරගන්නා මිනුම් හා ප්‍රමාණමුණවාද ආදිය දැක්වීම ඉදිරි කටුතුවලදී ප්‍රයෝජනවත් වේ. මේ නිර්මාණ සමරිය ඔළිවේතියාගෙන? අපි හැඳගන්නවා දළ රූප සටහන අපිතු මේ නිර්මාණය කරන්න නොව කියෙල් ඇඳ ගන්නවා දළ රූපසටහන කොලේක කටදාසයක. අපේක්ෂත හැඩ තලය මෙ වගේ හැඩයක් එන්න ඕනේ ඇතුළත් යුතු මේ වගේ අංගම අට තුලත් එෙන්න්න ඕන මේවා උපයොග කරගන මිනුම් හා ප්‍රමාණයන් අපතීරණය කරලා ඔන්න අපට අවශ්‍යනං ඒ බාඩය නිෂ්පාධනය කරන්න පුරුවන්. නමුත් මේ බාන්්ඩය නිර්මාණය කරන ප්‍රධාන මව් සාකාව. ඇතන් අයිතිකාරය. මේ බාන්්ඩය නිර්මාණය පිළිබඳ ප්‍රවීණීන්. උන් මේ බාන නිර්මාණය කර 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 උුන්ට මේ පිබන්්ඩේ නිර්මාය කිරින් පිබඳ පරපුරුද්දතියෙනවා. ඔවුට ඉතා කුඩා කාලයකින් විනාඩි විස්සක්තිහක් ඇතුළට එක බාල්ධයක් නිර්මාණය කරගන්න හැකි වනත් අපට එය නිර්මාණය කරගන්න විශාල කාල වෙලාවක් යන්න පුුවන් එයට හේතුව ඒ බාණ්ඩය නිර්මාණය කිරියෝ පිළිබඳව පලපුරුද්ද අප සතුව නැති නිසාාව. ඉන්පසුව මෙම අදහස අවශ්‍යතාවය මත තොරතුරු ගවේෂණය කරමින් තැනීමට අපේක්ෂා කර නිමවූේ අපි දැහිතේ බාල්ධිය අපිට හදන්නතියෙනවකිර. අපේ බාල්ධිය බලාගන අපි බාල්ධිය හදන්නේ යනවා. බාල්ධිය හදන්නේයනකොට අපේක්ෂා කරන නිමවමේ හැඩතල වෙනස්කරීමට සිදුවේ නම් ඒ පිළිබඳව අපි කල්පනා කරන්න වන. හැඩතල කොමද හැඩතල වෙනස් කරන්න දැපි බාදධිය නිර්මාණය කරන්න ගන්න ලෝහ අඩුවක්. ලෝහත හටුේ හැඩ වෙනස් කරන්න ඕන. ඌරතාකාරයෙන් නවන්්ඩෝඕනු. යට පියනක්කෙනවා. කම්බි කොක්කක් කරන් කම්බි කොක්ක අර්ධ ෘතාකාර හැඩට නවන්න ඕනේ. තැනීමට උපකරගේ ද්‍රවයන් පිළිබඳ අපි සල කන්න ඕන අපි මොවද මේස සහ ගන්න. වානේ තහඩු ගන්න පුළුවන්ද ඇලුමිනියම ගන්න පුළුවන්ද සුදු යකඩ ගන්න පුළුවන්ද, විධාකාර ලෝහ ද්‍රව්‍ය පිේලඳ ර තිබෙනවා. වෙළඳ පොල තිබන ද්‍රාවේ සුදුසුමදේ බාධය පදවසදා අපට තෝරා ගතයතුයි. උපකාර කරගතයතු උපකරණ සහ ආයුද අපිට බාලධිය නිපදවන්න ඔබ හිතෙන්න්න පුළුව යකට කපන කතුරයි එමනතං බූලමිටි අයිති බහම් ප්‍රමාණවත් කියලා. නමුත් මේ අලවන්න පාස්සන්න මූ්ටු යදන්න කොපමොන උපකරණ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවාද. අනුගමනය කළ යුතු ශිල්පිය ක්‍රමන්න ශිල්පිය ක්‍රම මොනවාද. පෑසීම හරිවට කිරීම මිටිියම් කිරීම ඒ පිළිබඳවොත් අපි සැලකිලිමත් වෙෙන් ඕෝන. ඒවිත රක්මදි නිමහම් කිරීම ආදිය පිළිබඳව. මේ පැෑසුම් මිස්ථාන දුර්වර්ණ වෙන්න පුළුවන්. මූටටු යොදර තැන් අවලස්සන වෙන්න පුළුවන්. අපි සම්පූර්යේ බාන නිෂ්පානය කරලිවෙල්ල එක ගැල්ලුන යිස් කනම එක තීන්තාලේප කරනවා මෙ මේ ෙවලට අප ගොත්තමයි. උබ අවසානයේදී හොඳ කොලිටි එම නැත්තං ගුණාත්මකතත්වෙන් ඉහළ නිෙර්ුමාණයක් අපිට ලබාගත හැක්කේ පොත්පත්වලින් තොරතුරු දැනුවත් පුද්ගලයන්ගෙන් ලබාගන්නා උපදෙස් ආදිය සැලකිලට ගනිමින් තැඩීමට අදහස් කරන නිර්මාණයට අවශ්‍ය වේ නම් සංශෝධන ඇතුළත් කළ හැකිය. අපි දැමේ බාල්ධිය හදන්න යනකොට මේ හදන සමාගන දැන් කොහරි බාදධයක් දී බලනය අපි හැදුවේ. නමුත් මේ බාල්ධට අපේ අදහස් එකතු කරන්න පුළුවන්. අපේ නිර්මාණ ශිලි අදහස් අප ශේෂයෙන් අන්ත්‍රජාලය පරිහරණය කරන මුල් ලෝකයක්ත් දෙෙක් අපි බදධ වෙලා සිටවා. මෙන්න මෙවැනි ලබාගත දැනුම පුද්ගලයගෙන් අසා ධනගත්දේවල් එකතු කරමින් මේ බාධය නිර්මාණය කිරීමේදී අපට විශාල වෙනස් කම්ප්‍රමාණයක් කරන්නවල. මෙම නිර්මාණය අවශ්‍යතාවය ඉටුකර ගැනීම පිළිබඳව සිතමින් පිරිවිතර ලේඛනයක් සකස්කර ගැනීම ඉතා වැදගත්තෙනවා. දැ අපි පිරිවිතර ස්පශිපිකේෂන් එක පිළි බදව දීර්ග වශයෙන් අප පළව කොටසේ දීසාච්චර භාජනය කරා. ඔබට මත ඇති මෙ නිර්මාණ ක්‍රියාවලියයට අදාළ පොතක් ලේඛනයක්. Blue ප එක. පිටිත කියල ලු පින්ටත් අපික නොගද පරිවිර කියල. පිරිවිතර තුළ හ අමුද්‍රව්‍ය සොයාගත්තාකාරය අමුදුරයිවෙල වර්ගය නැවීම කැපීම, කෙටීම්, පොටෑනයදීම නිමහම් කිරීම මෙ වගේ දිග පල්ල සැලසුම් සියල්ලම මේ පිරිවිතර තුළ අඩංගුවයතුයි. අපට අශ්‍යන ගෝනම් පිරිතරක් හදාගන්න පුළුවන්. එවගේම ලෝකයේ ඇතිබෙන සෑම බාඩ්න නිෂ්පාදන සමාගමකම ඕනෑම බාන්්ඩ එකට අදාල පිරිවිතරක් ස්පෙසිපිකේෂන් එකක්තිවෙනවා ඒඒ උපකරණයට ඒ බාන්්ඩට වෙන්වූ වශයෙන්. ඉතොර පිරිවිතර කියෙන කාරණාව පිළි මඳව දේපුතේ බට මේ වෙද්දී හොඳ අවබෝධයක් තියනවයි කියලා මාරිස්වාස කරනු. ඔන්න අපි සරලව උදාහරණය විදිහට ඕන්න වි්‍යවසායකෙක් ව්‍යාපාරිකයයක් කළ යුතු දේවල් පිළි බඳව අපි අදහස් කර. ඕනකතවා ආරම්භග පීවර නමුත් එසේ ආරම්භකපේයට මෙසේ තිබද්ද බට ප්‍රාග්ධනය ව්‍යයි මුදල් අවශ්‍යයි. ඔට යන්ත්‍රෝප කරන අවශ්‍යයි ඔබට ආයු දවශ්‍යයි. ඉනිසම්මේ ව්‍යාපාර ආරම්භ කරන්න ප්‍රධාන වශයෙන් මනා දැනීමක් පලපුරුද්දක් හැකියාවක් සහිතව ප්‍රාග්ධනය දවශ්‍යයි. මේ ප්‍රාග්ධනය සොයා ගැනමින් එකවර විශාලා අයතරයක් අපිටන් ගන්න බැරිවිේ කුඩා 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 වශයෙන්ටිකෙන්න්ටිකටි කෙන්ටිටි කටි එක මේ විශාල කර කර සංවර්ධනය කර ගැනීම. ඔබට හැකියාව තිබෙනවා ලෝකයට විශේෂ්ඨ නනිර්ුමාණ බහි කරන පුද්ගල පුද්ගල කණ්ඩයම් බවට දුුව පොති පත්වෙන්න්න මෙම පිරිවිතර වගු නිසා අපේක්ෂිත ආකාරයේ බාණ්ඩයක්ම තනාගැනීමට හැකියාව තිබිෙනෝ. අපේක්ෂිත බාණ්ඩේ ම අපට නිර්මාණය කර හැකිාවවද නබි කිසිම් බා් මහන්සේ ලබේ පිරිවිතර කදාගත්ත කියනකු. එ පිළිවිතර භාවිතා කරමින් අපට බාණ්න්න සිය දහස් කරනක් එකම ආකාරය හදන්න පුළුවන්. දෙක ඔබ බලන්න ඔබට හිත වූ ඔබ අතේ තිබෙන දුරකතනය ගැන පරීක්ෂා කරන්න ඔය අතේ තිබෙන දුරකතනය තවත් ආකාරය ලෝක ඌනයම තැනකට ගිහාාම ඔය දුරකතනය මයි ඔය හැඩය මයි ඒ වර්ග හදාළ එකට හේතුවන්නේෙක් මැක්ද ඔය දුරකතන සමාගම ඔය දුරකතරය නිර්මාණය කරන්න භාවිතා කරන පිරිවිරක් ිපේෂ එක. ඒ ස්පෙසිපිකෂන් එකෙතන බර දිග පලල උස ගැඹුර සියල්ලම පුතේ එයාකාරයෙන්ම පවත්වා ගැනීම සිදු කරනවා. තමාගේ නිර්මාණාත්මක අදහස් මත තැනීමට අපේක්ෂා කරන මෙම නිමවුම පිළිබඳව පෙර අත්දැකීම නොමැති නම් දැනුවත් භාවේ ඇතේ පුද්ගලයන්ගේ උපදෙසා මඟ පෙන්විම් ලබාගැනීම අත්‍යවශවේ එන් සමේත් තරුණ පරම්පරාවට. අදැකීමම් හැ බහෝ අස්ථාවකති එනිසම නිර්මාණ ශිෂත්‍රී ව්‍යාපාරික ශේෂ්‍රීන බොහෝ උගතුන් ශිල්පින් සෙරෙනවා ඔවුන්ගේ දැනුම පුතේ අනිවාර්ය එනින් සඔබ පරම්පරාව ගැටලු කාරය තත්වත්ව ඔබ වැඩියන්ගේ උපදස් පිළි නොැදීම. මේ ඇැල ඉතාම මෝඩ ක්‍රියාවක් මුරග ක්‍රියාව. ඔවන්ට මේ තාක්ෂණය පිළිබඳව දැනුම නැතු ඇති. ඔබ සමහරවෙට ඕට දුරකතනය පාවිච්චි කරන්න බේ ලැප්ටොප් එක පාච්ි කරන්න බේ. න්ර්ාලයටට පවිසෙන්න බෑ හෙමයි කියලා ඔවුන් ප්‍රතික්ෂය කරන්නේ පවුන්් එක පැත්තයි බැරි. නමුත් ඔවන්ට ඔබට බැරි ඔබට කළ නොහැකි ඔබට සිතියන් නොහැකි ඔබට වඩ අවිශාල චින්තල ධරාවක් කෝුන් සතුව පවද නිසා ුට ගරුකිරීම ඉතා වැද ගත්තනවා. එඒ ගර කිරීම සමග ඔවන්ගෙන් අදහස් දැනුවත්භාවය ලබා ගත්තොත් ඔබට මේ නිර්මාණ ක්‍රියාවන් ව්‍යාපාර කඩතු ඉතාම ස්්‍රීග්‍රලෙස දැනුවත්භාවෙන් නතුව විශාල වශයෙන් වර්ධනය කර ගැනීමේ. ැකියාව පවතෙනවා හුවෙන් කරගත් කාල සීමාවක් තුළදී මෙම කාර්ය නිමකරගත් පසු හඳුනාගත් අවශ්‍යතා වන මත සකස් කළ මෙවැනිමවෙන් නියවිිත පරිදි කාරය ඉටිවේ දැයි ප්‍රෝජනවත්වේ දැයි කාරන අතරතුරේදී ඇතිවන අපහස්ථා පිළිබඳව සමාලෝජනයකයේදීම ඉදිරයේදී තවත් මෙවැන් නිර්මාණ කිරීමේදී එම තුරුතුරුද ප්‍රෝජනවත් වී. දැන් අපි මේ නිර්මාණය කරලා නිකං ගන්න නැහැ. අපි දැ මේ බාල්ධිය හැදීම ගැරනෙ කතා කරන්නේ මේ බාධයෙන් අපි වතුරු අධිනවා. වතුර අධිනකට සමහට අඩිය ගැලවෙලා යන්න පුළුවන්. ඒවගේම කොක්ක ගැලවෙන්න පුළුවන්. කොක්ක ඇදවෙන්න පුළුවන් බාධිය හැඩේ වෙනස් වෙන්න පුළුවන්. අන නිර්මාණය තිබට දෝෂසාගතත්වය අපිට අවබෝධ කරගන්න පුළුවන් ඒවගේම දවස් කේපයක් අදදි මේ තන්තේ ගැල වෙලා ගිල්ලා. ලබැදීමිත් ඇතිවන්න පුොලන් ීරපත්ව වන්න පුලුවන්. මෙන්න මේවා පිළිබඳ අප සැලකිලිමත්වීම ඉාව වැදගත්වෙනවා මන්ද මේ පාරිබෝක හාතර පත්වරට පස්සේ පාරිභෝක්කා විසින් ප්‍රතික්ෂය කර හොත් සම්පූර්යෙන් ඉදිරිවන දොග පවා අපිට විකුණා ගැනීමට හැකියාවක් ලැබෙන නැහැ. ඔබ දැකලද සමහර බාල්ද අවුරුදු ගණන් අවුරුල්දු දයක් විස්සක් පවා. භාවිතේද නවස්ථාව අප දැකතිබෙනවා ඔබේ නිවැස්වලැද මේවා තිබෙන්න්න පුළුවන්. ඉතාම හොඳ තාක්ෂණික ක්‍රමවේද. ඔවුන් මේ සඳහා භාහිතා කර තිබීමයි මෙයට බලපාන්නේ. ඒ වගේම මේ තොරොතුොරු සමාලෝච්චනය කරමින් අඩුපාඩු තිබේ නම් ඉදුර නිෂ්පාදන සඳහා මෙන්න මේ අදදැකී එකකතු කර ගනිමින් පිරිවිතර වෙනස් කර ගනිමින් මේ අඩුපාඩු කණ්ව වල්ට ඔරොත්තු දෙන ඒ අඩුපාඩුකන් නැති නව නිර්මාණයක් සිදුකිරෙන්නේ හැකියාව දුියපුතේ. මේ ව්‍යාපාරික සංගම් එමනත්තං ඔබ ව්‍යාපාර වනට හැකියාවති පෙෙනවා. යම් නිෂ්පාධනයක හඳුනාගත් දුර්ලතාවයක්. ඉවත් කිරීමට නිෂ්පාධනයක් කරන්නේ නම් පහත දැක්වෙන ක්‍රමවේද අනුගමනය කිරීමෙන් නිර්මාණ කරණයට එලඹීමට අවස්ථාව සැලසී. දෙැ අපි නිෂ්පාධනයක දුර්ලතාවයක් ඉවත් කිරන්නේ නම්. අපිට ඔන්න බාල්දිය හැදවා මේ බාධිය තිබෙන දුර්ලතාවයක්. දෙගක් අපේ හඳුරනා ගත්තා. පලමු දුර්ලතාවය බාල්දී අඩිය ගැලවවෙෙන වාා. බාල්දයේ අඩිය ගැලවීම දෙවන දුල්ලතාවය බාල්දි කොක්ක ගැලවීම බාල්දයේ අඩිය ගැලවීම එමනත්ත බාල්දයේ කොක්ක ගැලවීම කෙනහිතන්නම දැ මේ දෙකට අපි කොහොමද සූතනම් වෙන්නේ බොන්න බාල්දයේ අඩිය ගැලවන අවස්ථාවයි බාල්දියයේ කොක්ක ගැරන අවස්ථාවටයි අප කෙසේ ද සූතනම් වෙන්නේ කියන කාරණාවට අපි අතීරණ වෙනවා නිර්මාණ ක්‍රියාව මෙන්න මේ ආකාරෙන් පහත පරිදි අපිට හඳුන්නන්න පුළුවන් පවත්මා නිර්මාණ්‍ය පැවුම් සම්බන්ධව ඉදිරිපත් කරන යෝජනා අනුව දුරලතා හඳුරා කැනීම. පවත්නා නිර්මාණ නිමැවුම් සම්බන්ධී කරණය ඉිතර පත්න යෝජන අනුව දුරලතා හඳුරනාාගන්නවා. අපි හඳුරා ගත්තා මොන දුරලතාවය දුවේ පුතේ බාලදී අඩිය ගැලවුනා බාදිය කොක්ක ගැලුුණ උොන දුරලතාවේ. ඉල ක්‍රමවේදය කිය නොම ආකාරයට එම දුරලතාවය යෝජනාවලට බලපෑ විවිධ හේතු පැතිකඩොස්සේ විශ්ලෑශ්නනාත්මක කිරීම ඒ දුරලතාවට බලපෑ හේතු විශ්ලේෂනය කරනවා දෙ අපි මේ හේතු දෙකෙන් එක් හේතුවක් ගමු පලවන හේතුව බාල්දයේ අඩිය ගැලවී යාම ඔන්න බාලදයේ අඩිය ගැලවී යාම කියන හේතුව ගම එ ව බාල්දියයේ අඩිය ගැලවෙන්න බලපාන හේතු විශ්ලේෂණය කරනවා. එයිදී අප බාල්ධියයට යටට මේ සම්බන්ධ කරපු. අඩිය පෑස්සුම දුරලායි. අඩිය පාස්සලා තියෙන. මේ පෑස්සුම දුරලයි. මේ දුරල පෑස්සුම තමයි මේ ගැලවිලා වැටෙන්නේ වතුරපොරපු ගම මේ පෑස්සු දුරණනි සතමයි අඩියගලා ඇ. හදනාගත් දෝෂ ඉවත් වනසේ සංවර්ධනය කළ තු නිමවම් පපොළ බදව ොරතුොරු සොයා. විශ්ලේෂණය කිරීම අපි මේ සඳහා භාවිතා කර පැස්සුම් ක්‍රමවේදය. පෑසුම් ද්‍රව්ය පාහන ද්‍රවවෙල හොන දුරලතාව ඇත්තයෙන. එනිසා අපි ඊළඟට අදහස් කරනවා මේ පැෑසුම් ක්‍රමය වෙනුවට අපි පිත්තල පෑසුම් ක්‍රමයක් ඔක්සිේ ඇස ටිලිම් පෑස්සුම් ක්‍රමකට යන්ුල කේතතුර. ඒ මාන්‍ය පෑසුන් කරමය සැදයි මේ සඳහ භාවිතා කරේ මේ ශක්තිමත් නෑ එයිනිසා ඔක්සි ඇසිටිලයින් භාවිතා කරමින් පෑසුම් ක්‍රමකට ඔන්නි හන්න තියන. යැබ කල්පනර පුුවන් ම ගද ම ඔක්සි ස්ටේීම් පේසුම් ක්‍රමය කියල කිය ඒ පිළිබඳව අප ඉදරිර කොටස් ැද බ සමසාකර් කරන. ඉරඟට කියනවා නව නිපැෑුම සඳහා ගැලපට පිරිවිතට සකස්කිරීම ඔ දැන් අපේ පරණ පිරිවිතරයින් කරනමු. ඉස්පෙක්ක එකේ තියෙන මේ පෑසුම් ක්‍රමවේදේ. අඩිය සහස් කිරීමේ ක්‍රමවේදය අපි දැන් කරන්නේ. එක වෙනස් කරනවා. ඒ වෙනස් කරනවා ක්සි ඇසිටලිින් පෑසුම් ක්‍රමයෙන් ගේෑස් පෑසුම් ක්‍රමය කියලා ඳරුණන්න අපේට වෙෙනස්සවෙනවා කරන ක්‍රමවේද පිියිතර සඳහන් කරන. ගලකටනවා සැලසුම් කිරීමට යෝජනා කර නිමැවුම් අතරින්ම් පිරිතට අනුව සුදුසුම නිර්මාණය තෝරා ගැනීම. ඒ සුදුසුම නිර්මාණය අපිදන්නවමොකද, ඔක්ෂසි ඇසිටලිම් පෑසුන් ක්‍රමේ අන්නේ තොරාගත්තා. තෝරග පි ත් අරට ොරොතුරුසොයා බලා. ගැලපීම හා නිවරත්තාවය තහවුරු කර ගැනීම. බැං අපි මෙහෙම කරාකි අපි එක වර මේකට එ නහෙ දැන් පිරිවෙතර හදලා ආපහු අපි නිර්මාණය කළ බලන්න. ඔක්සිස්ටලිම් පැස්සුම් ක්‍රමයෙන් මෙගේ අඩිය එම නැත්තම්යාගේ පතුල නිර්මාණය කරලා හදලා ඔතුරුදාලා බලන්න. ඒවගේ පාරණය කිහිපවතාවක් වතුර දලා අපි දින ගණනාව පරීක්ෂ කරනවග ැක හරක දරිතන්න මේ පැසුට කිසිුදු වෙන කකක් වවෙ නේ. තා මහොදතත්ව තියෙනවා අන්න එ ෙමන මේ ක්‍රමය යෝගයයි. නවතම නිම යවතනා පරිීක්ෂ කර බලා නැවතත් ඉදිරිපත් කිරීම. අන්න මෙන්න මේ පියවරවල් ටික මේ දාමයක් ආකාරයට පවතිනවා නම් එයයි මේ නිර්මාාණශීලී ක්‍රමවේදය විදිහට අපිට ගන්න පුළුවංගු වෙන්නේ. මේවා ඉතක්ක ඉතාම වැදගත් පියවරයන් පති මෙ මේවගේ පෙවරා නොස්සේ මේ ප්‍රශ්ටපත්තරය නිර්මාණය කරන මහාචාර්යවරය ඔබෙන් දැනුව පරක්ෂා කරන්නවා දැං ඔබ හිතන්න පුළුවන් කිසියම්ගෙනෙන් ස මම් මේවා කටපාඩන් කරගන්න ඕනද ප්‍රශ්යක් එන්න පුළුවන් මෙවා මං කටපාඩන් කරගන්න ඕනද දැවඔබ හිතන්න කොුද නද කළමේ පශ්ඩුක්තර ගන්න මේ ඉංජනේරු තාක්ෂණවේද රිද්මයක් තියෙනවා මේ ඔබ විද්‍යාවට ගනංවුවලට ඒ සාමාර්ථ දාලා එමටත්ටන් ඕලල්ලට නයින්නේ අරගෙන එ එවල් කරන්න ඔබ හි තන්නේ පාලන්න ඉන්නේ දාපු පමණින් මටමය පුළුවන් කියලා. ඒ වගේම ඔබාතරන්න පුළුවන් ඒසා මාර්ථ තුන හතරක් පමණක් වාර්තාකර පොශිෂ්්‍යෝ අනේ මේක මට බෑනි මටේ නමයක් නෑණ කියලා මාංසික වැටෙන්න පුළුවක් ඉගොල වැටෙන්නත් දෙපා. අවශ්‍ය බුද්ධිය මෙහේී මනස මෙහේවීම ඒකායන අරමුණ පටන්ගත්තකාර්ය අවසානය දක්වා. පිළිවලට කිරීම එමන ඔබට මේ ජයග්‍රහණය කරන්න පුළුවන් දෙම කටපාඩන් කර නවශ්‍යද නෑ මේ අභ්‍යන්තරය තිබන තේරුම මේ අදහස ඔොළුවට දාගන්න. දැ මටද මේ උගණන මටද මේ පියෝරන්ටික ම කටපාඩන් කරන්නේ දෙමට මේ පිළවාද අදහස දිරිපත් කරන්න පුළුවන් මේ මෙහෙමයි වෙන්නේ මේ තමයි අවබෝධය මේ අදහස්ටිකම ඔබට සරණ බසින් කියනෝ ඔන දෝෂයක් කාව මකද පතුළ ගැලවීයාමය එන්සා පතුළ ගැලවයාම පතුළ ගැලවයාම සදා ඊළඟට අපි හේතුව පරීක්ෂා කරං මොකදද මේ දෝෂාගත්තත්ත්වය පරීක්ෂා කර ඒ දෝෂ්‍යාගත්තත්වයට හේතුව පරීක්ෂා කරා මේ හේතුව ඇතිවෙන්න බලපාන කරුණු පරීක්ෂා කරා මේ සඳහා ිියම් තිබද කියල පරීක්ෂා කරා. ඒ පිළියම් පිළිබඳව පිරිවිතර සකස් කරා එ පිරවිතරට අනුව මෙ ක්‍රමය ගැන තවත්තොරතුර සයා බැලුවා. ඉන් පසුව එ ක්‍රමය යෝදලා එය නිර්මාණය කරා එ නිර්මාණය කළ නිකා ගෙන නැහැ එඒ නිර්මාණය කරලා අවසානයේදී එය පරීක්සාඩ භාජනය කරනවා මේ දෝෂයෙන් නිවැරදිව සිදුුවුණනාධකේද අන්න ඒ අවබෝධයයි ඔබට ලැබියයුත්තේ. එයින් තමයි විභාග ප්‍රශ්නය නිර්මාණය වන්නේ. ප්‍රකාශයක් අහන්න පුළුවන් මෙන මේ විදිේ ප්‍රශ්යක විභාගටන ප්‍රශ්න ටාව තේරුම් කරන්න. පහද දැක්වෙනුවේ බාල්දියක අඩිය ගැලවී යාම පිළිබඳව නිර්මාණ සමාගම විසින් සිදුකරන ලද. බාධිය අඩිය ගැලවීම පිළිබඳව නිර්මාණ සමාගම විසින්, නිර්මාණයහම ඇත නිර්මාණය දෝෂය හඳුනා ගැනීම සඳහා භාවිතා කරන පියවරවන් කිහිපයකි. මෙ පියවරතුරින් සාවද්‍ය පියවර වන්නේ. එමක අදයල්ත් ප්‍රශ්නය බාල්ධ නිෂ්පාදන කරන සමාගමගඟනැවතත් ප්‍රශ්ටවා බාල්ධ නිෂ්පාදන කරන සමාගමක ඔන්ගේ ජලය පෙරූපසුවන්ගේ අඩිය ගැලවීයාම දෝෂයක් නිෙස හඳුනාගන්න අලදීන්. මෙය දෝෂයට පිළියම් සෙවීම සඳහා. ඔවන් විසින් නිර්මාණ කරන පියවරේ දී. එම දෝෂය සඳහ පිළියම් සවයෙන් නිර්මාණ කරන පියවරයේදී ප්‍රධාන පියවරක් නොවන්නේ පහතේවායිෙන් කුමක්ද එක දෙක තුන හතර පහ. මේවා කියන ක්‍රියාකාරකම් රිංගනවා හතරකට වැරදි උත්තර අදාානවා පහේ. දවට අවබෝධය තියෙන් උනද නැද තියෙන්න කටපාඩන් කල කවදාවච්්‍යයා ග්‍රහණය කරන පුළුවන්ද බෑ අවබෝධය වශන නිසා මා මේ වීඩියෝ දර්ශන පෙළී. අවබෝධයමයි ඔබෙල් ලබාගන්නේ. ඉතාම අභියෝගාත්මක විදිහට. උළු ලංකාවේ සිටින ඉංජනේරු තාක්ෂණවේදය සියලු පාඩම්වලට අභියෝගාත්මක විදිහට මා හැකි පමණමාගේ උපරිම දැනුවෙන් ඔබට ලබා දෙනවා කිසියම් දෙයක් අත්දැකේම් සමඟ. මහිත රොබ සංසන්ධනාත්මකව මෙය බැලූ කල ඔබට විශාල වෙනසක් මේ පාටමාලා හරහා ලබාගන්න පුළුවන් ම මේ ඉදිරිපත් කරන වීඩියෝ දර්ශන හර විශාල දෙයක් ඔබට කරගන්න පුළුවන් බවනම් මට ඒ කාන්තයම විශ්වාසයින්. එන්සම් මේ උපරිම ප්‍රයෝජන ලබාගන්න. මේ කරන මහු කාර්ය විශාල කැපකිරම් සහිතව විශාල මහන්සයකින් මේ කරන කාර්ය උපරිම පල ප්‍රයෝජන එලා ගැන ලෝකයට රටට වැඩදායි නිර්මාණකරුවන් බිහිවේයි පාර්තනාවේ ාඩවතත් පාඩමට අවතිීරන වෙනවා බාණ්ඩයක් තැනීමේදීපපියවර කීහිපයක් අනුගමනය කිරීමට සිදුවේ එනම් මැනීම හා සලකුණ දැගුන්න අපි මේ සියල්ලම හදාගෙන ව්‍යාපාරය ව්හසරිය හදාගෙන ඒවගේම ව්‍යාපාරයේ ප්‍රාග්ධනය හොයාගෙන දැන් අපි බා් හා සසේවා නිපද වනවා. මෙතැනින් බාණ්ඩ නිපදවීමේදී බා්ඩ හැඩගන්වා ගන්න. මේ ට ාවතින වන්න කරින්තම සිද්ධාන්තකාරණ අපි ඔබට විස්තරේ ඕනදැන් අපි හැඩගන්නවන්න පටන්ගන්නවා. මේේ හැඩගන්නොීමම සිදු කිරීමේදී බාට එහිමටත්තන් නිදවීම සිදුකිරීමේදී. අපි මුලින්ම සාකච්ඡාර දියටට මැනීම හා සලකුණළ කිරීම කරන්නඕන්. මනින්නේ නැතුව සලකුණු කරන්න නැතුව අපි ටාවට ගේයාට මේවා කපාගන්න බැහැ. අදාල වැඩ කොටස. ඊනකට තමයි කොටස්සොලට වෙන් කිරීම හා. ඇඩ ගැන්වීම කරන්න කොටස් වලට වෙන් කරලා පසුගතමයි හැඩගන්නවන්නේ. බාල්දිය සයිස් එකකට කපොල පසෙතම හැඩගන්නවන්නේ. ඉට පසේ නියමිත කොටස් සුදුසු ක්‍රමයකට සම්බන්ධ කළ යුතුයි. මේ කොටස් සුදුසුම ක්‍රමවේදයක් භාවිතා කල්ලා එම කොටස් එකින එක මොනව කළ යුතුද සම්බන්ධ කළ යුතුයි. ඊට පස්සේ ඒ කොටස් එකනක සම්බන්ධ කරලා. පසුව සුදුසුන් නිමවුම් ක්‍රමවේදයක් භාවිතා කරමින් සුදුසුන් නිමහම් කිරීමේ ක්‍රමවේදයක් භාවිතා කරමින් මෙවා එකිනෙක සම්බන්ධ කිරීම සිදුකරන්න ඔොනය අනිවාර්ය වෙනවා ඉඩකඩාතියෙනවා මැනීම හා සලකුණු කිරීමේ ක්‍රමවේදයට, මැනීමහා සලකුණු කිරීමේ ක්‍රමවේදයට කොව දපි මෙවා මැනලා සලකුණු කරන්නේ. ද වෙනවා කොටස්වලට අදාල හැඩ හා එම කොටස් වලට නියමිත මිමි පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන සිටියටය. දැන් මේ බාන්්ඩයට අදාල පිරිවිතරක් තියනවා. මෙ පිරිවිතර බොහෝ අවස්ථාවරදී පරිශිල්නය කරම. ඒ පරිශීල්නය කරද්දී. ඒ බාණ්ඩයට අදාල අපි කිය ලෝහෙගේ බාදධිය මුදාහරටකම. බාල්දිය මේ ලෝහ තහඩුව කපන්න ඔොන දිග ප්‍රමාණය දැන් මෙමනේ බාල්දිය සිටින් ඔොමන බාල් දියෙන්න්නේ එතොන මේ බාදිය කපනන ඔන්න ඔය ගේ හැඩයක් සලකුණු කරන්න මේ සලකුණු කන දිග ප්‍රමාණය මෙතැ දම් මෙතැන්ට දිග ප්‍රමාණය මෙන්න මේ ආනතිය මේ ඇල උස මේ උස ඉතාම නිවැරදිව සටහන වෙලා තිබෙනවා එනිසා ඒ මිනුම්තික පැහැදිලිවම අරත් අහඩුව මත සලකුණු කර ගතය තුවයි. ඒ අනුව මිමි සලකුණු කිරීමට ප්‍රථම පළමුුවම්ම සලකුණු කළ යුත්තේ කුමන මිනුමද ඊළඟට සලකුණු කළයුතේ කොමන මිනුමද තෝරා ගතයුතුවයි. මෙ ආවට ගියාට කරන්න මෙහෙ පිළිවලත්තිට. දැන් ඔබ හිතන්න අපි උදාහරණයක් විදියට ගමු මෙන්න මෙයාගේ මිනුම එනවා ඔබම කල්පනා කරන්න.මලිමේට්‍ර දෙසය හැටක්. මේ න මලිමේට තුන් සිය හැත්තෑවක් උදාහරණ යක්ක්විදිට ගම මෙයාගේ කෝණය අංශක හැට අටයි මෙයාගේ ඇල උස එනවා දෙසය අනූපහක් මිලිමේට නිකමට හිතමු දලවශයෙන් ඔබ ම කල්පනා කරන්න පළවෙට සකුණු කරන්න මොන මිනුමද ඊළකට සකුණු කරන්න න ොමිනිුමද කියන කාරණාව කරම ගණනාවක් තියනවා. ං අදහස් කරනා මුලින්ම සරරේකිය ධාරයක් ඇඳලා මිලිමේට දෙසිියය හැටකේට මිනිුම සලකුණ කළ තුයි. ඉන්පසුයේ කෙලවරේ සිට අංශක හැට අටකකෝනයක් දෙපැත්තෙම සලකුණු කරලා ඒ මත දෙසය අනූපහක දුර මේ පැත්තෙන් දෙසිය අනුවපහක දුර සලකුණු කරලා ඒ රේකා දෙක යාකරහම පැහැදිරියම තුන් සය හැත්තෑව කෙන මිනිනුම. ලැබී තිබ ඕන කෙන රණාම විශ්වාස කරනවා. මේ තමයි හොඳම ක්‍රමවේදය කියලා මාහිතරව තවත් වෙනත් ක්‍රමවේද තියන්න පුළුවන්. එනිසා හරියටම ඒ මිනුම් ලැබෙන පිළිවලටම මේ මිනුම් ලැබෙන හරිම ක්‍රමයක් තෝරාගෙන මෙය සලකුණු කළ යුතුයි. ම ඔබට මේ ප්‍රාර්ගත්වය ලබා දෙන්නේ හේතුවක් ඇැතුව. එතමයි තාක්ෂවේදය එහෙමටත් ම් මේ එකලස් ක්‍රේීමේ තාක්ෂණ ේදරය අදර යටත යාංචි ක්ෂ දයටට ඔබට රජනාා ප්‍රශයක්. මේ රජානා ප්‍රශ්ය කිසිාව වස්තුකොටසක රූපයක් දීලා ඔබෙන් පියවරෙන් පියවර අහනවා මැනීම සලකුණු කරන්නේ කොහොමද කපන්නේ කොහොමද කැපීම සඳහා භාවිතා කරනු පකරණ මොනවාද. ඇලවීම පොටෑනයේදීම එකලස්කිරීම සඳහා භාවිතා කරන ක්‍රමවේද බොනවාද මෙන්න මෙවැනි කාරණනා ගණනාවක් දයපතය ඔබෙන් හනෝ. එයට පිළිතුරු දෙන්න ඔබ සූදනම් වියයුතු නැද්ද එය ලියන ආකාරය ඉතාවැට ගත්තනවා. එලියන ක්‍රමවේදය ඉතා වැට ගත්වනවා ඒ සඳහා ඔබ මොනාවිය ුතුද සූදරම්වී සිටියේුතුයි. ඒ සඳහා මේ අදදැකීම් මෙ ක්‍රමවේද මෙ කරන ක්‍රාදාමයන් මතක තබාගන සිටින්න. මෙම එක්ෙක් අවස්ථාවේ වඩා සුදුසු උපකරණය කුමක් ද යි තෝරාගතයතුය. ැනීමඳහා භාවිතා කරන්නේ මනොවද සලකුණු කරන්නේ භාවිතා කරන්නේ මොනවද ඒ පිළිබදවට අදහස්සක් තිබිය යතුයි දෙ මේ රූපසටහනය පේනවා එවැනි වස්තුවක් තහඩුවක් මත සලකුණු කරන ආකාරය. ද අපි මැනීම සහ සලකුණු කිරීම සඳහා භාවිතා කරනවකෝ අන්දින කටුව දැවප කර ගැෙන කතා කළ ිවරයින් අන්දිිර කට්ුුව සහරූලෙන්. අඳින කටව සහ රූල භාවිතා කරලා ඒවගේ මැදපොංචියෙන් මෙන්න අදාළ සිදුරු විද න ස්ථාන වලට පහර එල්ල කරලා තිබෙන ආකාරය ඔබට පේවා. ඉන්ඩ පස්සව තමයි අපි කපා ගැනීම සඳහැන මෙෙන මෙආකාරයට අන්ඳින කටුව භාවිතා කරලා උල් තුඩක් භාවිතා කරලා හොනොව කරන්න ඕනද සලකුණු කරලා තිබීම අනිවාර්ය වෙනවා ඊළකට අපේරව කොටස්සලට වෙන් කිරීම. පාගන්න ඔන්නන ැනීම සකුණු කරලා පසෙතම අපි කොටස්සල්ට පාගන්න. ොටස්සලට කපාගන පසුවතමයිද පපුතේ අපි හැඩයම් කරන්න න්න. බලමු සකස් කරගතයන කෘතියේ කොටසක්හෝ කොටස් කිහිපයක් වංකර ගැනීම බොහෝ විට සිදුවේ. මෙනිසඳහා තහඩුනං යකඩ කපන කතුරු යකඩ කපන කියත් ජික්ෂෝ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන් ලියක් නං කිහත පවර්සෝ. ජව කියත මේ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඉවත් කළ යුතු කොටස් ඉත් නොකළ යුතු කොටස් මොනවා දැයි මෙිනුම් සලකුණු කරන අවස්ථාවේ දීම ද්‍රව්වයට හානියක් නෝනසේ සටහන් කර ගැනීමිතා වැද ගත්තේ. දැම්පුුතේ මේ සලකුණු කරහම ධාරයන් ගොඩක් තිබෙන්න්න පුළුවන්. නොකපියය යුතු තැන්තියනවා. ඒව අපිට වැරදිලා ැපෙන්න පුළුවන්. වැරදිලා සටහන්වෙන්න පුළුවන්. ඒවගේම වැරදිලා කැපුමෙන් වැඩිපුර කැපුමෙන් ප්‍රධාන මේ කොටසට හානිවෙන්න පුළුවන්. එසේ හානිවෙන්න ඇතුව වරදිින් නැතුව කැපියයුතු ධාරයන්ගෙන්මනිවැරදි කැපීම සිදු කිරීම එතා වැදගත්්යනෝ දැම් මේ රෝපසටහනේ එවැනි කොටස් ඉවත් කර ගැනීමේ අවස්ථාවක් යන්ත්‍රාණු සාරයෙන් කොටස් ඉවත් කර ගැනීමේ අවස්ථාවක් තවයිඇති පේනෙේ. යන්තරන්නුසාරය මේ ෘර්තා කාරකොටස්ේ නිවත් කරගන්නා කාරයක්. නවින තාක්ෂනේ මුුසුකරහන් වර්තාමානයේේදී අපේ සම්ප්‍රදාායික බාලධියයක් හැදියම් පිබඳ මේ තාරන්න නමුත් මේ ලෝකයේ තාක්ෂනය කොච්චර දියුණුල්ලා තිබෙනවල. කොච්චර ශිල්පිය ක්‍රමයන් කොච්ර ශිල්පියන් ඥානයන් මේ සඳහා භාවිතා කරනවාදකෙන කාරණාවතු පපුතේ ඔබමත තියාග යතුයි. මෙම ක්‍රියාකාරකම් කාරෙන් නිවරදයෝ කිරීමටද හීතුවී. කොටස්වරට වෙන්ං කිරීම සඳහා පාසල් තාක්සිිණික වැඩයි එක කේදී මෙන් අපි භාගිතා කරනද දෙ යාලු ශේෂයම තහඩු සඳහා තහඩු කතුර බංකු තහඩු කතුර ලෝහ කපන කියත කපනකටුව යනුප කරණාධාරකරග ගැක. අට බොහෝලාට තහඩු කතුර සෑමල්‍යෙ තහඩු කතුර. බංකු තහඩු කතුර. බෙන්ංච එකක් උඩතියල සමහරලාට කපන්න වෙනවා. මෙතහඩුව ප්‍රමාණය විශාලවෙන් අවස්ථාව විදිී. ෝ ලෝහ කපන කියතෙකින් කොටස් කපාවෙන් කරගන්න වෙනවා එවගේම කපන කටුව භාවිතා කරබින් අපිට ලෝහ කොටස් සිවත් කරගන්න වෙනවා මෙන්න මේ වැනි ආයුධ සහවපකරණ භාවිතා කරමින් මේ ක්‍රියාව සිලු කරගන්නවරවා මෙ තිබෙන්නේ එවැනි තහඩු කැපීම සඳහා භාවිතා කරන ප්‍රධාන උපාංගරනාලක්මි තහඩු කතුරක් බංකු තහඩු කතුරක් ඒවගේම ශිය සෝ එකක් ප්‍රමාණෙන් විශාල තහඩු කැපීම සඳහා භාවිතා කරූප කරන ඒ තහඩු කපන කතුරුවලට අමතනව භාවිතා කරන්නාවු තාක්ෂණක මේවලම් කිහිවයක් තමයි ේරු ප්‍රාමෙන් ඔපට දිස්වෙන්නේෙන්. මෙම ආයුත පරිහරණය කිරීමේදී ඒ උපකරණ සඳහා උපයෝගි කර ගත යුතු විදිමත් ශිල්පිය ක්‍රම අඩුගමනය කිරීම ආවශ්‍යන අතරම එසේනු කිරීමින්. අපිට මේ ද්‍රව්‍ය කැපීම සිදු කරන අවස්ථාරේදී. ශිල්පිය ක්‍රම අනුගමනය කරන්න නො. ඔබ ඔබට මත ඇති කලින් කොටස්සලති. අපිකුව මේ තහඩු කතුර භාවිතා කරනකොට තහඩු කපනකොට කවරේ කොට පිය වන්නේ නැහෙෙන්. සම්පූර්ර තහඩුව පියවන්නේ එම පියවුණුන් තහඩුව කැඩෙන්න්න පුළුවන් ඇබරෙන පුරෙන්සා තහඩුව පුළුවවාන්තරම් අවසාල මුහොද්දක්වා පියවන්නද කපනු මෙන්න ක්‍රමයන්. තඩේ වක්්‍රාකාරකොටස් කපනකොට කෙලවරටම යොමු කරලා ඉතාම ස්වල් පවශයෙන් තමයි තහඩුව කැපීීම සිුදු කරන ම නැතම හකු ලංකිරීම දැති ලංකිරීම සිතු කරන්න වක්්‍රාකාර කැපුම් අවස්ථාව. මෙ මේ වගේ ක්‍රම භාවිතාකිරීම අත්‍යවශ වෙනවා එහෙමත් නොකොරුනොත්. එමනත් ම් මේ කොටස් වලට වෙෙන් කිරීමේදී ආයුධ පකරණ වලින් මේ විදිබත් ශිල්පිය ක්‍රම අනුගමනය නොළහොත්. වෙන දේවල් ද්‍රව්‍ය නාාස්තිවෙෙන්න්න පුළුවන්. කොටස් ගැලපීම දුරල වෙන්න පුළුවන්. දැන් කපකප මේයි එකතු කරනවනේ. සමහරල්ලාට ඉල කොටස මේ ගොදු කරන්න කොටද ප්‍රමාණෙන් වැඩි එනත්තම් ප්‍රමාණ ද න්න . වැදදි නොකපේ මේ හතුවයි. බාන්්ඩේ සෞන්ධර්යාත්මක භාව අඩුවලා යන්න පුළුවන්. දැම්ම එකක් කොටස් එකතු කරනවනේ. උදාහරණයක් විදියට ඔබේ ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රමාණය කලිසමක් ඇන්දු හා සමානයි. තොර සෞන්ධාර්යයක්ත්මක බවන හෙෙනේ. උපකරණවට හානි සිදුවෙන්න පුළුවන්. ඔපකරන භාවිතා කරනට අනතුර සිදු වෙන්න පුළුවන්. ඔපකරණ භාවිතා කරනට අපහසු වෙන්න පුළුවන් එවැනි ප්‍රමාණය එකක්මවා සිිල්පිය කරම භාවිතා නොකර අනුගමනය කරොත් කොටස් කැපීම හැඩගැන්වුහම දෙගොට අපි කපලා අරං ඉවරයි දෙමකට හැඩදාන්න ඕනේ අරත් බාලදී හැඩට මේක නවන්න එපැයි කොහැරිකමයක් භාවිතා කල්ලා මිටි භාවිතා කල්ලා ඌූරතාකාර හැඩට නවන්න ඕනේ දැන් නවල මේ කොටස් දෙක එක තු කරන්න ඕනේ දෙ මෙන මෙආකාරයට නවලා මේ කොටස් දෙක මෙතහඩුවයේ මේ කොටසයි ගොට සයි මොව කරන්න උනද එකතු කරන්න දෙෙපැයි මේ කොටසදක කතු කර එක එකතු කරහම තමයි බාධියයක් මේ ආකාරයෙන් හැදින්. සමහර අවස්ථාාවක විවිධාකාර හැඩතලන් නැතුව තලපුුතැන් නැවිලා ඇල් එලියට පැල්ලා හමතිබුත්ධය අවස අවලස්සන දෙරනන්ද අවලස්සනයි. නිසා ශිල්පිය ක්‍රම භාවිතා කරමින් මේ හැඩගන්නු වන්්ඩෝනේ බලමුදෙන් අපි හඩගන්නුණන ක්‍රමවේදය. හැඩ ගැඩුවීම කීප ආකාරයට කළ හැකි වී. කපන අවස්ථාවේදී උපකරණයෙන්ම සුදුසු හැඩ කැපීම අපප නවස්ථාවෙන්ම සදුසු හැඩේට කපනු ද සකුණු කළ තිබනු එද කොට තමයි එක නවාගණ්ඩ ලේසිවෙන් හැඩ කරගණඩ ලේසිවෙන්. මූලි කොටස් කපා ගැනීමෙන් අනතුරුව ඉවත් කළ යුතු කොටස් ඉවත් කිරීම සමහ රවස්ථාවලදී කොටස් ඉවත් කරන්න තියනු සිදුරු සහිත කොටස් සයින් කරන්න වෙනවා තැත්තෙන් කොටස් සයින් කරන්න වෙන කොට සයින් කරන්න තිනෙනව තියෙන. පිරිගෑමෙන් අනවශ්‍ය කොටස් ගෙවා දැමීම. දැ මේ කපනකොට කැපුම් ධාරවල කටු කුහොල් තිබෙන්න්න පුළුවන්. නිවැරදි ආකාරෙන් එධාරය රජුව නැති වෙන්න පුළුවන්. එ අවස්ථාවේදී පිීරයේ සහය අවශ්‍ය වෙනවා. අවස්ථාවේ මොකගේ සහයවශ්‍යනවද පීරේ සහය අවශ්‍යනව පිරි ගාල 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 මේ ධාර සුමට කරටෝම. තු ඔබ හිතන්න පුළුවන් ස අපිට මේම හැඩගන්නවා ගන්න තිබෙන්නේ. ලෝහ විතරද නේ. ක් බහෝ ලාටද දෙමේ උදාහරණයන්නේ ලොහවලින්. මේ කාරෙන් ලීවලින් කරන්නත් පුළුවන් මේ කාරේ පලාස්්චික් කලින් කරන්නත් පුළුවන්. ඊට පස්සේ පිරිගෑමෙන් අනවශ්‍ය කොටස් ගෙවා දමා හැඩගන්නවන්න පුළුවන් අනවශ්‍ය කොටස් ගෙවා දම හැඩගන්නවන්න පුළුවන්. මේ තිබෙන් දෙගමනි කැපුුම් අවස්ථාවකද කැපුුම් ධාරය අරගෙන පිරිගාලා ඔන්න කොටස් හැඩ කරගන්න දැව හිතන් වේ විතන් එපාදැ මේ රපාමේ තියෙන බාධියකටන දාළ ලොහෙයක් නෙවෙේ ාදිරාදාල් ලෝහ මට තුනි වෙන්ඩපේ සාමාන පිීරිගානාකාරැක්ත ඔබට මේ පේන පිීරිගාල් පෘ්ටය ොව කරල ගන්නවද සුමට කරලා ගන්නවා දඬුුවඩුවට අල්ලා මුොලොක්කෝ තද මිටියෙන් පහරදිී හැඩගැන්වීම විශේෂයෙන්ම අපිට මොකද කරන්න තියෙන්නේෙ මේක දඩුුවඩුවේ හිර කරන්නන වයිස්සකෙන්. වයිස්සකේ හිර කරලා මතිියන් තට්ටුරමින් තට්ටු කමින් තට්ටු කරමින් අපට මේ හැඩගන්වීමේ හැකියාව තියෙන ඔොන්න හඩගන්න කරමවේද වෙනත් ආධාරක් කොටස් මගින් හිරකර අල්ලා හැඩගැන්වීම. එමනත්තා වෙනත් ආධරක් කොටස් භාවිතා කරමින් අල්ලා හැඩකරගන්න තුළ විදාාකාර ක්‍රම ගණනාවක්ති වෙනවා මේ හැඩකරගන්න. දෙැමේ හැඩකරගන්න ක්‍රමවලට තමයි අප මේ පාඩමි ඊළකට එන්නේ. දෙගු බහන්්ෙ පා මොකද දෙසමේ හැඩකරගන්න ක්‍රම. පේවායි සරහට කතා කරනවා දෙම වතකද අයට දෙෙන් හැඩ කරගන්නව. මොලේම මන්න සලකුණු කර අවශ්‍ය කොටස් කපා ගත්ත ඊට පස්සේ හැඩ කරගන්නවා කියෙන කාරණාව බොකු ගැසීම් කරන්නේ නම් ගණකල් ලීකුට්ටියක බොකු හැඩ ඇති වලක් සුමට පුෘෂ්ඨයක් මත සිටින සේහාරා එය බොකු ගැසිය යුතු කොට සත පිටත සීමාව සිට තහඩු ඇතුළට ක්‍රමවත් ලෙස බහු ැසීම. බොහු ගස්සන්න වෙනවෝ. මේ මේ තහඩු හෝ බොහු ගස්සන්නනේ බොහු ගැස්වීම. මේවා කරන ක්‍රභවීද හොමත් අවශ්‍යවෙන්න්න පුලන් සහර විටදී. සිහින් වැලිපිර වූ ගෝනයක් බොකුසට්ටම් අන්ඩාකාර ලීමිටි හම්මිටි හරබරමි හොපයඔක් කර ගත් හැකිවී. කාර්ය අවසානයේ තැලීම් පහරවල් දර්ශනය නොවීම බාන්්ඩේ සවුන්ධර්යාත්වක බවි කියර නැහවීමට හැකිවේ දැ මේ වගේ අවස්ථාවක දීමේ බොහු ගස්සන්න වැලිපිරවූ ගූනිි බොකු සට්ටම් අන්ඩාකාර ලී හම් මිටි රබර් මිටි උපයොක් කර ගන්න වෙනවා එකැ අපි හිතමෝ දැ මේ හදාගන්න මෙන් මේ විදිහේ තිබෙනවා ලෝහ පුෘෂ්ටයක් ලි පුෘෂ්ටයක් මේ තිබෙන රි ඔයාගේ අපිේ තම ලීකුට්ියක් හදා ගන්න මෙය මත තහඩුුව ස්ථාපනය කරනම බොකු සට්ටම් මෙවා භාවිතා කරමින් මේ මිටි පහරවල් එල්ල කරමින් එල්ල කරමින් එල්ල කරමින් මෙ මෙන්න මේ හැඩේට මොනව කරගන්න පුළුවන්ද පත්කරගන්න පුරුවන් කාරනාව තාවයි මේ කියන් මේ කොට සිවත් කර. ඒමත් පුළුවන්. ඒ වගේම මෙය පලපුරුදු කෙනෙක් නැත්තං. රිද්මයානුකූලුවමයට පහර දෙන්න බැරිනං බොහෝ අවස්ථාවලදී මෙයාගේ මිටි පහරවල් තිබීම හේතුවෙන් ඇගේ සෞන්ධාරාත්මක බව මොනවෙලා යන්න පුළුවන්ද නැතිවෙලා යන්න පුළුවන්. මේගේ සෞන්ධාර්යාත්මක බව මොනාවෙන්න්න පුළුවන්ද නැතිවෙන්න්න පුළුවන්. එනිසා ඉතාම ක්‍රමවත්තා කාරයකට මිටි පහරවල් එල්ල කරමින් එදා ලස්සන්ට මෙය හැඩගන්නවා කැනීම දුයපුතේ අනිවාර වෙනවා කොටස් සම්බන්ධ කිරීම, ඉඩ පස්සි දැන් හැඩකරගත්තට පස්සේ, අපිට මේ කොටස් එකිනෙ එක මොනවකරන්න වෙනවද පුතේ සම්බන්ධ කරගන්න වෙනවා. මෙ කොටස් එකනෙක සම්බන්ධ කරගන්න එක් කෙසේද. බාන්්ඩ තැනීම සඳහා කොට සක සකස් කරගත් අහඩු හෝ කම්බි ෝ දඩු ආදියනයුත් කොටස් එකට තබා සම්බන්ධ කර ගැනීමෙන් අවශ්‍ය බාණ්ඩය තනා සම්පූර්ණ කරගත් ඇැකිවී. දෙැ මේවා එකනෙ එක සම්බන්ධ කරන්නඕනේ. පියන යටකොටස උඩකොටස බාල්දිය කොක්ක මේවා සම්බන්ධ කරන්න වෙනවා. මෙ සම්බන්ධ කරන්න වෙන ක්‍රමවේද. කණනාවක් අප සෙලබස්ස එක තිබෙනවා. අප මේ කොට සේදීත්. මේ සිිල්පිය ක්‍රමත් හැඩකරගත් පසු ශිල්පිය ක්‍රමත් ඊළක කොටසේදීත් සාකච්චර භානය කරනු මෙකොටසේ හැඩ කරගන්නා ක්‍රම සාකච්ඡා කරනවා ඊළං කොටසේදී මෙවා එකන එක සම්බන්ධ කරන ක්‍රමවේද පිළිබඳවක් අපි සාකච්ඡා කරනව. මෙම සම්බන්ධ කිරීමේ ක්‍රමය බාණ්ඩය තැනීමට සැලසුම් කරන අවස්ථාවේදී තීරණය කිරීම වැදගත්තු වන්නේ. ඉරණය කරන එම ක්‍රමය අනුව කොටස් සම්බන්ධ කිරීමේදී කාරය සඳහා ඒ ඒ කොටසිං අතරේක ප්‍රමාණයක් ඉතිර කිරීමට හැකිවන බැවින් හෝ මෙම්මට කපා ගැනීමට හැකිවන බැවිනි දැන් අපි පුතයේ කොටස් සම්බන්ධ කරන්න යද්දී අපි හිතහෝ මෙන්න මේ තමයි වස්තු කොටස අදාළ හැඩෙන් ලැබෙන්නේ ඒ වගේම මේ කොටස් කපා ගැනීමේද මේ දෙපැත්ත කොටසක් ඉතුරු කරනවා මෙ අත්තෙක්ක එකතු කර අලවන්න ඔබට මටකැති ජනු තාක් ඉජනු ඇඳීම් පාඩේදී ඇලවුම් වාසි කියල කොටසක් ගයට කතා කර අන්න ඒවත් වැදගත්වෙනවා මොකද ඇලවුම් ක්‍රමවේදයේ එ වනත්තන් එකතු කිරීමේ ක්‍රමවේදයට අනුව මේ තැබියුතු ඉඩ ප්‍රමාණයක් වෙනස් වෙනවා එනිසා අපි කොටසක් මැනීම සලකුණු කිරීම කරලා එය පසුව එකතු කර ගැනීමේදී කොට සම්බන්ධ රීමේදී සම්බධක ක්‍රමවේ පිළ බව කලින් දැුත් ලලා තිබ වැදත්ව. හෙමුණොත් තමයි අපට අවශ්‍ය ප්‍රමාණයට ඉඩ ප්‍රමාණ මේ මෙහිත් තබාගත හැකිවෙන්නේ තහඩු කොඩා සම්බන්ධ කිරීමේදී තහදුු මූට්ට වර්ගයේදීම එකක මූට්ටු වර්ගතතිබෙනවා හක්ක මූට්ටුව ඇලි මූට්ටුව දැති මූට්ටුව එක මූට්ටු වර්ග තියෙනවා මිටියම් ඇන රිවට් වි කියල කියෙනසු දරුවවා අබිස්සරඩ කතා කරනවා මෙ මිටියම් ඇන විශේෂයක් භාවිතා කරමින් එකෙක සම්බන්ධ කන ක්‍රමයේදිකුත්තිබ්‍රමේ තහඩු සහ ලෝහෝෘ දැවපුෘෂ්ට ඒවා සඳහා විවිධාකාර ක්‍රම තිබුණත් අපි මෙහිදී සාකච්චා කන තහඩු ගැන පමලයි ඒත් අහඩුවේ ගණකම තවත් වැඩි වෙනකොට සමහර මේ තිබට ක්‍රමවේද භාවික කරන්න ැරිවරෙනම් හඩුවේ ගඩක වැඩිනවස්ථාවේද තහඩු මුූට්ුත් බ ටියමන යොදන්න ද ඊට පස්සේේ පැස්සුම් සහ පොට ඇන ඇදින්වැල වැනි ක්‍රම තමයි භාවිතා කරන්නවෙන්න. ඊළඟට දෙෙන පැස්සුම් කමයක් මගින් සම්බන්ධ කිරීම. ඔබ දන්න වැදි ආක්වල්ඩින් ඔක් සිින් වල්ඩින් වල්ඩිින් රමගේ සම්බධ කරන්න පුළුවන් පොට ඇන යොදා සම්බන්ධ කරන්න පුළුවක් නට්ටැන් බූල්් ොදල සම්බන්ධ කරන්න පුළුවන්. මේනි ක්‍රම ක්‍රපයක් පිළිබඳල වැඩර තොරොතුරුදැන ගනීම ක විමර්ශනයකෙදෙන්. නැ එතකොට ඔබට මේ ක්‍රම පිළිබඳව? අපි ඊළඟ කොටසකදී සාකච්ඡා කරනුම්. එමට තත් පස්වන කොටසේදී විශේෂයමව පෑසුම් ක්‍රමවේද පිළි බඳව සාකච්ඡාට භාජන එකරනු. දළට මතකතියාගන්න ඔන්න අපි ඊළඟට කරන්න පියවරමකක්ද කපාගත්තා මේවා එකට එකතු කරා. වැඩකොටස් එකතු කරා. දෙ වැඩකොඩස් එකට එකතු කරන්න නිකං ඉන්නවද. නෑ ඊට පස්සෙත්තා වැද්දයනු. මේ පුෘෂ්ට මොනක කර ති රොද්දුව පුතේ නි මහම් කරන්න තිබෙන. ටු දීම එළකට ඇලවීම අවද බල මූට්ු යදීම සම්බද්ධය මේ බාල්ධියක ක්‍රියාවලේදී. උශේෂය මතුනේ තහඩු වලින් කරන නිර්මාණයක නියමිතකුටස් එක තබාත් තහටු මුහුට්ටු කිරීමේ ක්‍රමයක් මගින් එකට සම්බන්ධ කරගත හැකය මෙම මූට්ු සදආාවශ්‍ය ඉඩ ප්‍රමාණය මුල් ඇදීම කරන අවස්ථාවේදී ැබීම අත්‍යවශ්‍යව වේ. මේ වගේ තහඩුවක් භාවිතා කරලා තහඩු දෙක එකතු කරන අවස්ථාවේ දී මෙන්න මේ තහඩුවෙක් කෙලවර ඔන්න ොහොම නවඩව ඊළග තහඩුවෙක් කෙලවර ඔන්න හොම නවනවා රන මේ දෙක එකට තද කරනවා ඔය දෙකට තද කරනකොට මේ අවස්ථාවේ දීමි ඔන්න ොහොම මූට්ටුවක් ලබාගත හැකි වෙනවා ශේෂයෙන් බාල් දෙ නිර්මාණය කිරීම සුදා වැනි මූට්ටු ඇතරු එම ඇත්තැන් ඔබට මේ වට පෑස්සුෝ ක්‍රමයකද තහඩු දෙක මෙන්න මේ ආකාරෙන් එක මත් එක තබලා මෙන මේ පෑස් සුන්ද්‍රවිය මේ දෙපසී යොදන්නත් පුළුවන්. එහෙම නැත්තාත් රිවට් ඇන භාවිතා කරන්න පුළුවන් මෙන මේ අවස්ථාවට එකතු කරලා මේ රිවට් ඇැනමගින් සම්බත කරනත් පුළුවො. ය ඔබ විසින් තීරණය කනවා ඔබට පහස්සුමලාබදායි ක්‍රමය තෝරාගතයුතුයි ඉඩ ප්‍රමාණය ප්‍රමාණවත් නූනහුත්. නියමිතාආකාරයට හැඩතරනවා ගැනීම නොකොළ හොතුන් මූට්ටු කිරීම යොදා ගත් සියලමකොටස් හොඳින් හිර කරනොද බුහෝදුන් මූට්ටුව දුරලවී ගැලවීයාමට ඉඩ ඇත. ඉඩ ප්‍රමාණය මූර්තුු කර නිඩ ප්‍රමාණ නිවැරදි ප්‍රමාණයක් තියෙන්නුව. අඩුවෙන්න බැහේ. නියමිතාකාරයට හැඩගන්නවා ගණ්ඩුවනිේ දෙම මෙයාආකාරයට මූට්ු යොදනකොට ඉතාම ලස්සට මේ හැඩගන්නවා ග්ඩුව. නැත්තැන් ගැලල්ලන නරුවන් එවගේම කියනවා. ටුවට යොදගත් සියලමුම කොටස් හොඳින් හිර කරන්නවන් මූට්ට වෙදලා හොඳදොට අන්ඩුව එක ත කරන්නවුන්. දඩු අඩුවකදාලා හිර කරන්නවුන්. එහෙම නොවුනෝදන් මේ මූට්ටු ගැලවිලයන්න පුළුවන්. එම ගැලවිලාගියොත් එය හොඳ එකලාසක් බවට පත්වනවාද හොඳ එකලාසක් බවට දේබොතේ පත්වන්නේෙ නැහැ ඊනඟටවුන් අපියනවා අවසන් අධියර. ොො කිරීමද නිමහම් කිරීම. ෆිනිසින් එකටග ෆිනිසින් ෆිනිිෂ් කරනවා. එම කල්ල මේ ද්‍රව්්‍ය එමේ වස්තුව ෆිනිිෂ් කරනවා. ලෝහ මේ මාධ්‍යයක් භාවිතා කර තනාගන්නලද නිමි බාන්්ඩයක සෞන්දර්යාාත්මකහා වානිජ අගේ වැඩිකිරීම සඳහත්. දිගුකල් පවත්වා ගැනීම සඳහත් සෞන්ධර්යයාත්මක හා වානජ හැකියාව වැඩි කර ගැනීම සඳහත් දිගුකල් පවත්වා ගැීම සහ. අපි මේ භාණ්ඩය මොනවා කරන්න වෙනවාද නිමහම් කරන්න වෙනවා. නිමහම් කරන්න කොහොමද කියන කාරණාව බලමු නිමහම් ක්‍රමයක් උපයෝක් කරගන නිමහම් කර ගැනීම වඩා සුදුසුවේ මේ සඳහා ඔන් අපි නිමහම් කරනවා කියල ොවද කරන්න තීන්ත ගානව පින්තාරු කරනවා. මල ආරක්ෂණ යෙදීම් ඇටිකොරෝසිූ පෙන්ට් ඔබහලති මේ නම ඇන්ටිකොරෂන් පට. ඔප දැමීම ෆොලිෂ් කරනු අපෘෂ්ටය විද්‍යුත් ලෝහාලීපනය කරනවා. මේ වැනි කම වර්ග තරාතර මනුව අපිට අනුගමනය කරන්න පුළුවන්. විධාකාරර් කමයද තිබෙන එක් ක්‍රමවේද භාවිතා කරමින් අපට සුදුසුම පින්තාරු ක්‍රමේ තෝරාගන්න පුළුවන්. ඕන දුවයපුදේ අපි මේ පාඩමේදී මේ පළමුපු පරරිච්චේ දේ දදි මේ කොටසේ පලව පරරිච්චේ දේදී හැඩගැවීම ගැන තමයි කතා කරේ. නමුත් හැඩගැන්වීමට ක්‍රමවල්ට එන්න කලින් අපි මූලික පියවරේ සිට උදාහරණයක් රැගෙන බාල්ධිය නැවත උදාහරණය රැගෙන කොට සලකුඩු කරගන්නා ක්‍රමවේදේ සිට මැනීම කරලා කපාගෙන අදාළ බාණ්ඩය නිපදවීමා නිපදවලා එ එමනැත්ත එය උපදැම්වීම එමනත්න් නිමහම් කිරීමේ පිවරදක්වා කෙටියෙන් ඔබස් සමග සාකච්ඡාව යේතුනා. අප දුවපතිේ දෙවන පරිච්චේදී සිට මේ ක්‍රම පිළිබඳව තෞදුරටත් විස්තරාත්මකො ඉගෙනගෙන හැඩ කරගන්නා මූලික ක්‍රමවේදනය තුන් අපි අධ්‍යනය කරමූ.